ආණ්ඩුවට වහම ඉවත්වන්නයි බල කරමින් අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පොල්දුව මන්සන්දියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ අසල අදත් විරෝධය නිරත වුණා. සිසුන් විරෝධතා දක්වමින් සිටින අතරතුර එය විසිරුවා හැරීම සඳහා පොලිසිය අද පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ මෙලෙසින්. පොලිසිය විරෝධතාකරුවන් වෙත තෙවරක්ම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළා. ඒ ඉල්ල බෑ යා. තනින් ගන්න අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සමාජිකයින් එම කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට විරෝධය පළ කරමින් කළුකොඩිද රැගෙන එම ස්ථානයට පැමිණියා.
අද දවසට අදාළව පාර්ලිමේන්තුවට අදාළ මේ පිවිසුමෙන් අපි නික්ම යනවා. අපි දන්නවා ඊළඟ පාර්ලිමේන්තු සැසිය 17 වෙනිදා පටන් ගනිද්දී ආණ්ඩුවට අපි කල් දෙනවා. ගෝඨාභය රාජපක්ෂලාට මහින්ද රාජපක්ෂලාට ආණ්ඩුවට අපි කල් දෙනවා. ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයට පෙර වහාම ඉල්ලාස් වෙන්න ඕන. එහෙම නැත්නම් අපි බලමු පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න එකතු මන්ත්‍රී කෙනෙක් හරි පාර්ලිමේන්තුවේ ඇතුළේ යන්න අවකාශය අපි ලෑසි කරන්නේ. මේ ගේට්ටුව විතරක් නෙමෙයි මේ වටකළ තියෙන ඉතිරි ගේට්ටු සියල්ල වහලා පාර්ලිමේන්තුව අපි අහෝසි කරනවා. මේ විරෝධතාකරුවන් රැඳී සිටි ස්ථාන පොලිසිය අධිපීඩන ජල ප්‍රහාරවලින් විනාශ වී තිබූ ආකාරයයි. පොලිසිය යොදා ඇති මාර්ග බාධක මත යට ඇඳුම් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයන් අද විරෝධතාවයේ නිරත වීම විශේෂත්වයක්. ඒ අනුව බත්තරමුල්ල පොල්දුව ප්‍රධාන පිවිසුමේ මාර්ග බාධක මත සහ පාලම් තුන මන්සන්දයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන ස්ථානයේ අසල මාර්ග බාධක මත ඔවුන් එලෙස යට ඇඳුම් ප්‍රදර්ශනය කිරීමට පියවරගෙන තිබුණා. තවදුරටත් මේගොල්ලෝ ජනතා නියෝජිතයෝද කියන ප්‍රශ්නේ තියෙනවා. සරන් ඇඳගෙන හිටියට මේ ඇතුළ ඇත්තටම තනිකර හෙළුවෙන් ඉන්න. ඒක නිසා තමයි අපි තීරණය කරේ අපිට තියෙන ජංගියක් හරි ගෙනල්ලා 225 ජංගියක් කියලා මේ ජංගිය ඇඳගෙන හරි යන්තම් ලැජ්ජාව වහගන්න කියලා. තාම තේරෙන්නේ නැහැ නිලඳුම දාගෙන ඉදී. තාම සතියක් බලන්න දෙකක් බලන්න මාසයක් බලන්න යන්තම් මොකද වෙන්නේ? මුන්ට මේ ජනතාවගේ පස්සේ තේරෙන්නේ නැහැ. මුන්ට හදවතක් නැහැ. ඕගලන්ට තේරෙයි. ඒ තේරිච්ච දවසට ඕගලන්ගේ ආයුධ මුන්ට හරවයි. මේ අතර අද මාධ්‍යවල පිවිසුමෙන් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරු කිහිප දෙනෙකුටම ජනතාවගෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා. හරින් ප්‍රනාන්දු, හෙක්ට අප්පුහාමි සහ මනුෂ්‍ය නානායක්කාර වන මන්ත්‍රීවරු එම ජන විරෝධයට මැදි වූ අයුරු දක්වන දර්ශන පෙළක් සමාජ මාධ්‍යවල මෙලෙස සංසරණය වුණා. මෙච්චර කල් ඩී දාලා ගැහුවා ගේම්. අනේ මේ ඔක්කොම අනේ මේ නේද ඔය මාර ඡන්දිද? ඔය ඡන්දිද? අපිට රාජ්‍යයට නෙමෙයි ඔයාලා මරාගන්න ඔයාලගේ විසඳුමද? අද පස්සරුව වන විට පාර්ලිමේන්තුව අවට ප්‍රධාන පිවිසුම් මාර්ගවල තත්වයයි මේ.